හැමෝටම සුබ දවසක්. අද මම soft butter bread එකක් තමයි හදන්නේ. මුලින්ම මම බෝල් එකට fresh milk මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. ඒකටම මම ඊස්ට් තේ හැන්දකුයි සීනි ග්‍රෑම් 25කුයි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳින් මික්ස් කරගමු. මික්ස් කරගෙන මම විනාඩි 5ක් මේක ඇක්ටිව් වෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ මම මේකට පාන් පිටි ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. ඊට අමතරව ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක අපි හොඳට මික්ස් කරගමු. ස්පෙෂුල් එකෙන් තමයි මම මුලින්ම මික්ස් කරගන්නේ. හොඳට කිරි ටිකත් එක්ක පාම්බිරි ටික මික්ස් වෙනකම්. වතුර ගතිය මික්ස් වුණා. වතුර ගතිය පාන් පිටි එක්ක එකතු වෙන පස්සේ මම මේක අතින් හොඳට මික්ස් කරගන්නවා. මෙහෙම අපි ඩෝ එක හදාගෙන මේකටම මම මෙල්ටඩ් බටර් ග්‍රෑම් 25ක් එකතු කරගන්නවා. මේක හොඳට අපි ඩෝ එකේ හොඳට ගා ගන්නවා. සම්පූර්ණම බටර් ටික ගාගෙන ඒක හොඳට පිටි එක මික්ස් වෙන විදිහට හොඳට අපි ඩෝ එක මික්ස් කරගමු. මේ තියෙන්නේ අතේ ඇලෙන්නේ නැති වෙනකම් මම ඒක හොඳට මික්ස් කරලා ඩෝ එක තියෙන්නේ මේ වගේ හොඳට. ඊට පස්සේ අපි මේක නීට් කරගමු. රවුමට රවුමට අරගෙන දැන් අතේ පොඩ්ඩක්වත් අපේ ඇලෙන්නේ නැහැ. හොඳට මේ වගේ නීට් වෙලා තියෙන්නේ. මම මේක ඊට පස්සේ වහලා තියෙනවා පැයකට ආසන්න කාලයක් වෙනකම්. මේ ඩබල් වෙච්ච මගේ ඩෝ එක මේක දැන් මම බෝල් එකෙන් එළියට ගන්නවා. ලෑල්ලුඩට පාන් පිටි ටිකක් ඉහ ගන්නවා. පාන් පිටි ටිකක් අපි දාලා ඒකට උඩින් ඩෝ එක තියලා ආයෙම අපි හොඳට ඒක නීට් කරගමු. පොඩි ඇලෙන ගතිය එහෙම තියෙනවා නම් ඔයාලා තා පාන් පිටි එකතු කරගන්න. එකතු කරගෙන දෙපැත්ත දාලා පොඩ්ඩක් හොඳට මේ වගේ නීට් කරගෙන මේක ආපහු මම නවා ගන්නවා. මෙහෙම මේ විදිහට නවාගෙන මම මේක රවුමට ආයෙම හදා ගන්නවා. හොඳට අතින් අපි මේක රවුම් කරගෙන මේක මම කොටස් 6කට කඩා ගන්නවා. ඔයාලට වෙන හැඩ තියෙනවා නම් ඔයාලට ඒ විදිහට මේක
හදාගන්න පුළුවන්. මම මේ හැඩය මෙහෙම කොටස් 6කට කඩාගෙන මේකෙන් මේ විදිහට එක කොටසක් අරගෙන එහෙම ඇදලා අපි පොඩි බෝල හදාගන්නවා. මේ වගේ හොඳට අටින් නීට් කරලා හොඳට අපි රවුම් කරගෙන බෝල හදාගමු. මේ වගේ අපි බෝල ලස්සනට හදමු. මේ මම දැන් හදාගත්ත බෝල 6 තමයි. මම මේක රෙදි කෑල්ලකින් වහලා විනාඩි 15ක් විතර රෙස්ට් කරන්න තියෙනවා. මේ විනාඩි 15කට පස්සේ බලන්න මේක ටිකක් පිපිලා ඇවිල්ලා තියෙනවා දැන්. ඒ වගේම හරිම සොෆ්ට් ගතියක් අතට දැනෙනවා. අපි මේ එක මම එක බෝලයක් අරගෙන දැන් මේක මම ආයෙ අතින් තුනී කරලා ඒක මම කොටස් දෙකකට කපා ගන්නවා. මේ වගේ අතින් තුනී කරලා කොටස් දෙකකට මම කපා ගන්නවා. අරගෙන එහෙන් එකට එක කොටසක් ආයෙම මම අර ඉස්සෙල්ල වගේ මේ මැද්දලා අරගෙන පොඩි බෝල හදා ගන්නවා. එතකොට මම බෝල ඔක්කොම 12ක් හදා ගන්නවා මේකෙන්. මේ වගේ හොඳට ඇදලා අරගෙන පොඩි බෝල අපි හදමු. අතින් මෙහෙම නීට් කරාම හොඳට බෝල එනවා. බොහොම රවුමට මේ මං හදාගත්ත බෝල 12 මම දැන් මේකට කප් කේක් ට්‍රේ එකක් එහෙම නැත්නම් මෆින් ට්‍රේ එකක් අරගෙන ට්‍රේ එකේ මම තෙල් ගා ගන්නවා බ්‍රෂ් එකකින්. යන්තම් තෙල් තවර ගන්නවා. ඒකටම මම එක බෝලයක් අරගෙන මෙහෙම තුනී කරලා රවුමට ඒක මේ බෝලෙට බෝලේ මෙහෙම මේක ඇතුළට දාලා තව බෝලයක් අරගෙන තියනවා. මේ අපේ දුවට තමයි මලක් හැඩයට මේ වගේ බ්‍රෙඩ් එක හදාගන්න ඕනේ කිව්වේ. ඉතින් එයාගේ කැමැත්තට මම මේ විදියට හදාගන්නවා. ඊට පස්සේ මම මේක ආයෙම රෙදි කෑල්ලකින් වහලා විනාඩි 40කට ආසන්න කාලයක් ටෙස්ට් කරන්න තියෙනවා. මේ විනාඩි 40කට විතර පස්සේ ඔයාලට පේනවා ඇති හොඳට මේක පිපිලා ඇවිල්ලා තියෙන්නේ දැන්. දැන් මේක උඩින් මම ෆ්‍රෙෂ් මිල්ක් වොෂ් එකක් කරනවා. හොඳට හැම කොටසකටම ෆ්‍රෙෂ් මිල්ක් මම ගා ගන්නවා. මේ වගේ අපි ෆ්‍රෙෂ් මිල්ක් එක තවරගෙන මේක සෙල්සියස් එක 180 විනාඩි 15ක් මම බේක් කරගන්නවා. මේ විනාඩි 15කට විතර පස්සේ මම බේක් කරගත්ත පාන් එක අපි බලමු කොහොමද කියලා. මේක දැන් හැඩය ඇවිල්ලා තියෙන්නේ. මේක ගොඩාක්ම සොෆ්ට්, ඒ වගේම හරීම රසවත්, කිරි රසකුයි බටර් රසකුයි මික්ස් වෙච්ච එකක්. හරීම සොෆ්ට්, හොඳට ඇතුළ තැම්බිච්ච එකක්. බලන්නකෝ ඔයාලත් මේක හදලා බලන්න. හරීම සොෆ්ට්, කාලා බලන්න හරීම රසයි. බලන්නකෝ ඔයාලත් හදලා මට කියන්නකෝ කොහොමද කියලා.